ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ස්වාමීන් වහන්සේගේ බලය පැලඳ ගන්න. බයිබල් පදයේ යෙසායා 51 9 එම්බා ස්වාමීන් වහන්සේගේ අස්තය පිපිදෙන්න පිපිදෙන්න බලය පැලඳ ගන්න. මේ උදෑසන අපි මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, සාමාන්‍ය මිනිසෙකු තුල තිබෙන බලයට වඩා දෙවිඳුන් විසින් තෝරා ගන්නා මිනිසයන්ට අමතර බලයක් ලබා දෙන බවට උන්වහන්සේ පොරොන්දු වී තිබෙනසේක. එබැවින් මෙම ලිපිය ඉවත නොදමා ඒ පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කරන්න. මන්දයත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔව් රාජාලින් මෙන් පියඹා නගින්නෝය කියා යෙසායා 41 දේ වචනේ සඳහන් වේ. කිතුනුවනි, සාමාන්‍ය මිනිසෙකුට මෙසේ පියඹා නගින්නෝය කියා අපට කිව නොහැක. මන්ද, පීඩාවන්, ප්‍රශ්න, අභියෝගයන් හේතුවෙන් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය සීමිත වූ වේගයකින් ගමන් කරයි. නමුත් ඊත යෙසායා 41 දේ වචනේ අර්ථය වන්නේ ස්වාමින් වහන්සේගෙන් බලය හා සවිය ලබා ගන්නා මිනිසයන් සාමාන්‍ය මිනිසයන්ට වඩා ජීවිතයේ ආත්මිකව ආ භූමිකව දිනෙන් දින දියුණුව සාර්ථක බව හා සඵලත්වය උරුම කරගන්නා බවයි. එබැවින් දේව දරුවන් වන ඔබත් මෙවන් දේව වචන නිතර කියවා මෙනෙහි කරමින් ස්වාමීන් වහන්සේගේ බලය ඉල්ලා සිටින්න. එවිට එම පොරොන්දු ඔබගේ ජීවිතය තුළද ක්‍රියාත්මක වේ. සෙනෙවන්ත කිතුණුවනි, දෙවිඳුන් තුළ ජීවත් වන්නාද, ලෝකාකාරව ජීවත් වන්නාද, මනුෂ්‍ය ස්වරූපයෙන් එක හා සමාන වූවද, දෙවිඳුන් තුළ ජීවත් වන ආත්මික දරුවාට අභියෝගයක් පැමිණ විටදී ඔහු දෙවියන් වහන්සේගේ බලය හා උපකාරය ලබා එම අභියෝගය ජය ගනි. නමුත් ලෝකාකාර මනුෂ්‍යයාට යම් අභියෝගයකට මූණ දීමට සිදුවන විට ඉන් ජයගත නොහැකිව එයිම සිර වී දඟලමින් ඉන් මිදීමට නොයෙකුත් මාර්ගවල දුවයයි. එම නිසා අද ප්‍රධාන දේ වචනය වන යෙසායා 51:9 සඳහන් පරිදි ඔබත් සමිඳුන්ගේ බලය පැලඳ ගන්න. දුර්වල මිනිසෙකු වන ඔබව දෙව් සමිඳුන් තෝරාගෙන තිබෙනසේක. ඔබේම බල මහිමය පිළිබඳව ඇදහිල්ලක් නොමැතිව සිටින්නේ නම් බිඳ වැටුණු මානසිකත්වයකින්ම ඔබට සිටීමට සිදුවේ. එබැවින් ඔබ සමිඳුන්ගේ බලය පැලඳ ගනිමින් නව මිනිසෙකු වන්න. මේ උදෑසන ඔබට ලැබෙන අභියෝගය, ඔබත් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ බලය පැලඳ ගන්න සූදානම්ද? එසේනම් ඔබ දෙවියන් වහන්සේව පමණක් විශ්වාස කර උන්වහන්සේ කෙරෙහි බලා සිටින්නේ කුවන්න. එසේම සෑම දිනකම ඔබ දේ වචනේ කියවමින් මෙනෙහි කර උන්වහන්සේගේ බලය ඉල්ලන්න. ඔබගේ ජීවිතයට පැමිණෙනා වූ පීඩාවන්, ප්‍රශ්න, අභියෝගයන් මාත්‍යේ ඔබ දෙවියන් වහන්සේව පමණක්ම විශ්වාස කර උන්වහන්සේ තුල ශක්තිමත්ව ඒවට මුහුණ දී ජයගන්නේ කුවන්න. එයට ඔබ යාඥාවෙන් බලවත් වී දෙවියන් වහන්සේගේ බලය පැලඳ ගත යුතුය. මේ උදෑසන අපි යාඥා කරමු. මාගේ යෙසුනි, මම මෙතෙක් කාලයක් ඔබ වහන්සේගේ බල මහිමය පිළිබඳව මෙහෙණි නොකර සිටියෙමි. නමුත් මම එම බලය පැලඳ ගැනීමට උනන්දු නොවූ බැවින් මා දුර්වලයෙකු බව මට නිතර සිතුනි. නමුත් අද සිට එම බලය පැලඳගෙන සියල්ලෙන් ජය ලබමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 2 කොරින්තු 12:9 උන්වහන්සේද මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වෙන්නේ යයි මට කීසේක.
ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන 07158887777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දවසත් ඔබගේ සියලු කාරණා සහ අභියෝගයන් දෙවිඳුන් තුල ජයග්‍රහණය කිරීමට හැකි වෙන සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.